වැරිකොස් වෙන්ස් හෙවත් බොහෝ දෙනෙකුට කටවහරට උරු නාර ගැට ගැසීම වැඩි වශයෙන්ම පාද ආශ්‍රිතව බහුලට දක්නට ලැබෙන තත්යක්. ඒ වුණත් මේ ශරීරේ වෙනත් ස්ථානවලත් ඇති වෙන්න පුළුවන්. නාර ගැට ගැසෙන්නේ ඇයි? පාදවල සිට රුධිරයේ හෘද වස්තුවට ගෙන යන නාල ධමන ලෙසත් හෘදයේ වස්තුවෙන් නැවත රුධිරය ගෙන යන නාල ශිරා ලෙසත් හැඳින්වෙනවා. ශිරා මාගින් අපිරිසිදු රුධිරය ශරීර පාරන්තයේ සිට හෘද වස්තුව වෙත ගෙන ගොස් එම රුධිරය පෙනහල් වලට යොමු කර නැවත පිරිසිදු වන රුධිර ශරීරය පුරා බෙදා හරින ලබනවා. මේ අන්දමින් එක් දිශාවකට රුධිරය ගමන් කිරීම සඳහා ශිරා ඇතුළත කපාට පිහිටා තිබෙනවා. අපේ පාදවල සිට අපිරිසිදු රුධිරය හෘද වස්තුව කරා ගෙන යාමේ ක්‍රියාවලිය සාමාන්‍ය සිදුවන්නේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධ විදියටයි. පහළ සිට ඉහළට රුධිරය ගෙන යාමේදී මුලින් සඳහන් කර පරිදි ගුරුත්වාකර්ෂණයට විරුද්ධ ක්‍රියාවලියක් සිදුවෙනවා. ඒ නිසා කපාට දුර්වල වුණොත් රුධිර ගමනාගමනයේ නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. එසේ ගෙන යන විට කපාට මගින් රුධිරය ආපහු පහළට එම වළක්වාලනවා. මේ අන්දමින් රුධිරයේ කාන්දු වීම වළක්වන ශිරා රාශියක් තිබෙනවා. මතු පිටින් දක්නට ලැබෙන ශිරා මාංශ පේශී අභ්‍යන්තරයේ ඇති ශිරා. මුලින්ම අපි බලමු මතු පිටින් දක්නට ලැබෙන ශිරා. මතු පිටින් දක්නට ලැබෙන සියලුම ශිරා අවසානයේදී ඉකිලිය ප්‍රදේශයේදී අම්බත් ඉකිලිය ප්‍රදේශයේදී අභ්‍යන්තර ශිරාවට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වෙන තැන ප්‍රධාන කපාටය තියෙනවා. මීට අමතරව මේ මතුපිට ශිරාවල දිගටම කපාට පිහිටා තියෙනවා. එම කපාටවලින් රුධිරය ආපසු වීම වළක්වනවා. බැරි වෙලාවත් එම කපාටවල දුර්වල වුණොත් ශිරාවට දරා ගැනීමට අපහසු නිසා රුධිර කඳක් එම ශිරාවේ එකතු වෙනවා. ඒ විටම ශිරාව දඟර ගැහෙනවා. මේ අන්දමින් දඟර ගැසෙන ශිරාව අපි වැරිකෝස් වේන්ස් යනුවෙන් හඳුන්වනවා. නහර ගැට ගැසෙන්නේ ඇයි? නහර ගැට ගැසෙන්නේ ඇයි යන්නට දැන් පිළිතුර ඔබ වෙත ලැබී තිබෙනවා. බොහෝ වේලා සිටගෙන සිටීම නහර ගැට ගැසීමට හේතුවක් කියලා සිතනවා ඇති. වැරිකෝස් වේන්ස් තිබෙන අය බොහෝ වේලාවක් සිටගෙන සිටින අයට නහර ගැට ගැසෙන්න වැඩි ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් පොලිස් නිලධාරීන්, ශල්‍ය වෛද්‍යවරුන්, ගුරුවරුන් දවසේ දිග වේලාවක් සිටගෙන සිටින නිසා ඔවුන්ගේ පාදවල නහර ගැට ගැසීමට වැඩි ඉඩක් තිබෙනවා. නහර ගැට ගැසීමේ සංකූලතාවයන් මොනවද බලමු. බොහෝ අයට නහර ගැට ගැසීම නිසා ඇතිවන අවලස්සන බව මානසිකව පීඩනයක් බවට පත් වී තිබෙනවා. නමුත් ගැට ගැසුණු නහරවල වේදනාවක් හෝ ඉදුමිමක් හෝ නැත්නම් ඒක නතරම් සැලකිය යුතු නැහැ. ඒත් සංකූලතාවයක් ඇති අවස්ථා තියෙනවා. නහර ගැට ගැසීම නිසා සමහර විටක අපට අතුරු අපහසුතාවයන් ඇතිවීමට ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවකදී නම් නහර ගැට ගැසීම ගැන නොසලකා ඉන්න බෑ. මුලින් සඳහන් කළ අන්දමට දඟර ගැසුණු නහරය තුනී වෙලා හදිසියෙන් පුපුරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී පිපුරන තැන ලේ විඳින්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ඇති වුණොත් මොකද කරන්නේ? මේ විදියට විශාල වශයෙන් රුධිරය ගලනවා නම් කකුල් ඉහළට ඔසවා තබා එතනට වෙලුම් පටියක් යොදන්න. සමහර විටකදී මුලින් සඳහන් කළ අන්දමේ ලේ වහනයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒ නහර ගැට ගැසුණු තැන් ඉදිමෙන්න පුළුවන්. පාදවල අපිරිසුදුකම නිසා විසබීජ ගැටි අදාල් ස්ථානයේ කසන්න, සම ගැලවී යාම වගේම කුෂ්ඨයක් වැනි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. කොහොමනම් දිය වැඩියව සහ රුධිරය කැට ගැසීමේ දුර්වලතාවයන් නැති රෝගීන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. දිය වැඩියා රෝගීන්ගේ තුවාල සොවීමට කාලයකට වෙනවා. ඒ වගේම රුධිරය කැටි නොගැසෙන රෝග තත්ත්වයන් ඇති විටකදී අධික ලෙසින් රුධිර වහනය සිදුවීමටත් පුළුවන්. එවැනි අවදානම් තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න ලබා දිය යුතු ප්‍රතිකාර. නහර ගැට ගැසීමට විවිධ ප්‍රතිකාර දෙනවා. අදාළ ගැට ගැසුණු තැනට ඉන්ජෙක්ෂන් ලබා දී වෙලුම් පටි යොදා දින 14කින් වෙලුම් පටි ඉවත් කරනවා. ඒ වගේම ඉකිලියේ කපාටේ දුර්වල නම් නැවතත් නහර ගැට ගැසෙන්න පුළුවන්. ශල්‍ය කර්ම මගින් නහර ගැට ගැසුණු තැන් ඉවත් කළත් අභ්‍යන්තර සහ බාහිර වැදී ශිරා සම්බන්ධීකරණ සම්බන්ධකාරක ශිරා අඩපණ වීමෙන් නැවතත් නහර ගැට ගැසෙන්න පුළුවන්. අද වෙන විට ලේසර් තාක්ෂණයෙන් නහර ගැට ගැසීමට ප්‍රතිකාර තිබෙනවා. ඒව සාර්ථකයි. එවැනි ප්‍රතිකර්ම මගින් නිට්ටාවටම සුවය ලබන්න පුළුවන්. ඇතම් පුද්ගලයන්ගේ දණහිසට පහළින් නිල් පාට වුණ මකුලන් වගේ ගැට ගැසුණ නහර දකින්න ලැබෙනවා. මේවාට ප්‍රතිකාර කළ යුතු නැහැ. ගර්භණී කාලයේදී දරුවා වැඩෙන විට ඇතිවන බර පාදවලට දරා ගැනීමේ ඇතිවන වෙහෙස නිසා නහර ගැට ගැසෙනවා. නමුත් මේ නහර ගැට ගැසීම తాවකාලිකයි. දරුවා ලැබීමෙන් පසු නැවතත් යථා තත්ත්වයට පත් වෙනවා. නහර ගැට ගැසීමට ජනාගත සම්බන්ධතාවයක් නැති වුණත් බොහෝ විටකම් පවුලේ අය අතර නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය සුළුමව දක්නට ලැබෙනවා.